धम्मानुपस्सनावे अटते अबड़ मुलिम मुनगहिन्नी नीवर्ण धर्माय नीवर्ण धर्म कियाने मुकाद्द नीवर्ण धर्म धर्मयांगे स्वभावे मुकाद्द बुदुपियानन वहांसे नीवर्ण धर्मयानुवेन हंदुन्नानी कुमाद्द नीवर्ण धर्म कियाने अपि मीट कालिंग केटियन नमु साकाच्छा करला थियेन मेवेलाय उनात ඔබට මේ ධර්මයේ අහගෙන ඉන්න බැරි විදිහ අපහසුාවක් ඇති වෙලා තියෙනවා නම් ඒකේ තේරුම ඔබ තුල නීවරණ ධර්මයක් ක්‍රියාත්මකයි කියන එක. එහෙනම් මේ නීවරණ ධර්මය මොකක්ද කියලා දැන් අපි දැනගමු. නීවරණ ධර්ම හටගත්තාම මොකද වෙන්නේ? නීවරණ ධර්ම නිසා තමයි මේ නිවන් මඟ වැහිලා යන්නේ නිර්වාණ ධර්මයේ මඟ හැරෙන්න කෙනෙක්ට නීවරණ ධර්ම පහක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නීවරණ ධර්ම කියලා කිව්වහම නිවන අහුරණ ආවරණය කරන අර්ථයෙන් නීවරණ කියන. තව ඉස්සරහට අපි ඒ ගැන විග්‍රහ කරනවා. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානයට අදාළව ධම්මානුපස්සනාව යටතේ නීවරණ පබ්බේ යටතේ विस्तर करपु ए धाम व्याकरणी केटीएन नमूद में मुहति सिही पाट करनो नीवर्ण पहाक्ति येनवा कामचांदे व्यापादे ईलंगट तीनमिद्य उद्दच्च कुक्कुच्च विचिकिच्चा किय मेन्न मे नीवर्ण धर्म चित्त संतानी पवतिनवाद नोपवतिनवाद कियला सिहियेन सह प्रज्ञावेन दन गेनीम तमाई धम्मानुपस्सनावे नीवर्ण पब्बे कियला केटीएन අර්ථකථනය කරන්න පුළුවන් කම තියෙනවා. දැන් අද ධම්මානුපස්සනාව ගැන අපි සාකච්ඡා කරන්නේ ධම්මානුපස්සනාවේදී අපි සාකච්ඡා කරන්නේ ධර්ම ගැන. මේ ධර්ම සමුදය සහ නිරෝධය අනාදි වශයෙන් ආකාර දෙකක් තියෙනවා. එහෙනම් මේ සමුදය ධර්මයන්ට අදාළ ධම්ම කොටස් එක්ගෙන අපි මේ සාකච්ඡා කරන්නේ නීවරණ ධර්ම. මේ ධම්මානුපස්සනාවේ ආයතන පබ්බය, නීවරණ පබ්බය, ස්කන්ධ පබ්බය, බොජ්ජංග පබ්බය, සච්ච පබ්බය කිය. මෙතනින් නීවරණ කියන පබ්බය ඊළඟට ස්කන්ධ ආයතන කියන මේ පබ්බ සමුදය ධර්ම කොටසටයි වැටෙන්නේ. සමුදය ධර්ම බොජ්ජංග සහ සච්ච පබ්බ කියන දෙක නිරෝධ ධර්ම කියන කොටසටයි වැටෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන ධම්මානුපස්සනාව යටතේ අපි මේ සිහියෙන් සහ ප්‍රඥාවෙන් විමසා බලන්නේ චිත්තසංතානය තුළ ක්‍රියාත්මක වන මේ සමුදය සහ නිරෝධ ධර්ම පිළිබඳ. එයිනුත් අපි මුලින්ම සාකච්ඡා කරන මේ නීවරණ ධර්ම කියන කොටස අයිති වෙන්නේ සමුදය ධර්මයන්ට, සසර උදා කරන ධර්මයන්ට, සසර දුක්ඛස්කන්ධේ පවත්වාගෙන යන ධර්මයන්ට, නිවන ආවරණය කරගෙන අහුරාගෙන පවත්නා වූ ධර්මයන්ට නීවරණ ධර්ම කියලා කියනවා. එහෙනම් නීවරණ ධර්ම පස් ආකාරයි දන්නව කවුරුත්? එහෙනම් බුදු පියාණන් වහන්සේ මොකද්ද මේ ධම්මානුපස්සනාව යටතේ නීවරණ පබ්බේ යටතේ අපට දේශනා කරන ධම්ම ව්‍යාකරණය? ඉද බික්කවේ බික්කු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්ද සුප්පාදෝ හෝති තාංච පජානාති යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති ච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තාංච පජානාති අන්න දේශනා කරනු. දැන් මෙතන මේ කාමච්ඡන්දය ගැනයි දේශනා ඉද බික්කවේ බික්කු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති මේ භික්ෂුව කියලා ඉද බික්කවේ බික්කු යනාදි වශයෙන් මේ සතර සතිපට්ඨානෙදී මේ හඳුන්වන්නේ මේ සිවුරු දරාගෙන ඉන්න භික්ෂු භික්ෂුණීන් ගැන කොටස විතරක් නෙවෙයි බික්කු කියලා කියන්නේ මග වඩන සීල් දෙන පටිසම්භිදා මග්ගපකරණී බික්කු කියන පදයේ අර්ථකථනය කරනවා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා කියන අර්ථය. එතකොට
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ඊට ඇතුළත්. එහෙනම් මෙතන මේ යම්කිසි පොදු නාමයක් සර්ව නාමයක් මේ දීලා තියෙනවා. ඒ නිසා භික්ෂුව කියන අර්ථයට විතරක් ලඟු වෙන්න එපා. එහෙම ගත්තොත් සතර සතිපට්ඨානෙ වඩන්නේ භික්ෂූන් විතරයි කියන වැරදි මතයට එනවා. ඇයි උපාසක උපාසිකා වඩන්නේ නැද්ද සතර සතිපට්ඨානෙ? වඩනවා. මම ඒකයි කිව්වේ භික්ෂු භික්ෂුණී අර හංසයාසේ ගමන යනවා, උපාසක උපාසිකාවන් මොනරාසේ ගමන යනවා. ඒ දෙදෙනාගේ වෙනසම දාන්නෝ. එතකොට භික්ෂු භික්ෂුණීන් ඉක්මනින් නිවනට ළඟා වෙනවා, උපාසක උපාසිකාවන් ප්‍රමාද වෙලා, ඒ කියන්නේ යම්කිසි ආකාරයක ප්‍රමාදයක් පවතින, ප්‍රමාදය තමයි ගිහි කෙලෙස්, රෝවාසේ කෙලෙස් සහිතයි. ඒ කෙලෙසියම තමයි ප්‍රමාදයට පත් වෙන්නේ, ප්‍රමාදයට පත් කරන්නේ. එහෙනම් එතන බික්කු කියන්නේ ওই දෙගොල්ලන්ටම. එහෙනම් අන්න බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නිවන් මඟ වඩන ශ්‍රාවකයා දැනගන්නව මොකද්ද? තමන් තුල කාමච්ඡන්දේ ඇත්නම් කාමච්ඡන්දේ ඇත යනුවෙන් දැනගන්න. කාමච්ඡන්දේ කියන්නේ මොකද්ද? කාමයන් කෙරෙහි තියෙන ඡන්දේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පී රාගයටයි කාමයේ කියන්නේ. එහෙනම් අන්නේ සංකල්පී රාගයට ඇති කැමැත්තට කියනවා කාමච්ඡන්දේ කියලා. සංකල්පී රාගයට ඇති කැමැත්ත, කාමයට ඇති කැමැත්ත කාමච්ඡන්දේ. සංකල්පී රාගෙන් තමයි සිත ඇතුලේ සංකල්ප සකස් වෙලා තියෙන්නේ. මෙබඳු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ඇසුරෙන් සැප උපදිනවා කියලා. ඒ සංකල්ප ගොනුවා, සංකල්ප සමූහයක්. කිසිම රූපයකින්, ශබ්දයකින්, ගන්ධයකින්, රසයකින්, ස්පර්ශයකින්, අදහසකින් සැප උපදින්නේ නැහැ දුක මිසක්. ලෞකික වශයෙන් ගත්තාම ලෝකෝත්තර ධර්ම නෙමෙයි, ලෞකික රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මේ කිසිම එකකින් සැප නෙමෙයි උදා වෙන්නේ දුක. හැබැයි ඒව නොදන්නා වූ ලෝක සත්‍යය, කාම ආස්වාදයේ සැපයි කියන අවිද්‍යාව තුළ පසුවන ලෝක සත්‍යය, ඒ රූප තුළින් සැප උදා වෙනවාය, ශබ්ද තුළින් සැප උදා වෙනවාය, යනාදී වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තුළින් සැප උදා වෙනවා යන සංකල්පයක් තුළ ජීවත් වෙනවා. මෙන්න මේ සංකල්පීය රාගයටයි කාමයේ කියලා කියන්නේ. සංකල්පයක් විතරයි ඒ. ඇයි එහෙම කියන්නේ? කාටවත් සැප උදාලා නැති නිසා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්තස්ස සමුදය හෝති. සියලු ලෝසතුන් තුළ පවතින දුක්ඛස්කන්ධයක්. දැන් යම් රූපයකින්, සද්දයකින්, ගන්ධයකින්, රසයකින්, ස්පර්ශයකින්, අදහසකින් සැප වින්දා නම් අවසානයේ තියෙන්න ඕන සැප ස්කන්ධයක්, සුඛස්කන්ධයක්. ඇයි දුක්ඛස්කන්ධයක් තියෙන්නේ? දැන් ඔබ අපි හිතමුකෝ යම්කිසි ආකාරයකින් රත්තරන් ආකාරයකට බැහැලා කියලා හිතාගෙන රත්තරන් අපි හිතමු රත්තරන්නේ මැණික් ආකාරයේ මැණික් ආකාරයකට බැහැලා මැණික් ගොඩ ගහනවා. දැන් හිතාගෙන ඉන්නේ මැණික් ආකාරයක ඉන්නේ කියලා. එහෙම හිතාගෙන මැණික් ගොඩ ගහනවා. දවසින් දවස මැණික් ගොඩ ගහ ඉන්නවා. දැන් මැණික් ගොඩ ගොඩ ගහලා මැණික් ගොඩ ගාවට ගියාට පස්සේ එතන තියෙන කළු ගල් ගොඩක් නම්, කියන්නේ තුට්ටුවක් වටිනේදී පාසන ගොඩක් නම් ඔබ රැවටිලා නේද මැණික් ගල් කියලා පාසානයකට. හැබැයි එකතු කරේ මැණික් ගල් කියලා හිතා ඉහිල්ල වැළුවාම තියෙන්නේ නිකම්ම නිකම් කළු ගල් ගොඩක්, නැත්තම් මොන හරි ඒ වගේ දුර්වල පාෂාණයක්, වටිනාකමක් ඇති පාසානියක් නෙමෙයි. අපි හිතමු තිරුවානගල් කියලා. මැණික්ගල් කියලා ගොඩ ගහලා ගිහින් බැලුවම තිරුවානගල් ගොඩක්. එහෙනම් ඒ තිරුවානගල් වලට තමයි මැණික්ගල් කියලා තියෙන්නේ. තිරුවානගල් මැණික්ගල් කියලා සංකල්පයක් ඔබේ හිතේ හැදිලා තිබිලා, ඔබේ සංකල්පයට රැවටිලා මේ මැණික්ගල් කියන්නේ, මේ තිරුවානගල් කියන්නේ මැණික්ගල් කියලා හිතාගෙන තමයි එකතු කරලා තියෙන්නේ. එහෙම තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර ආකාරයේ තිබුණේ මැණික් නෙමෙයි, තිරවාණකල්. හැබැයි ඔබ තුල සංකල්පයක් හැදිලා තිබුණා මැණික් කියන්නේ මෙන්න මේ වටයි කියලා. මැණික් කියන්නේ මෙන්න මේ වගේ සුදු පැහැති ගලකටයි කියලා සංකල්පයක් ඔබ තුල තිබුණා.
ඒ සංකල්පය නිසා ඔබ ඒ තිරවාණ ගල් ආකරයට බැහැලා මැණික් ගල් කියලා ගොඩ ගැහුවා. ගොඩ ගහලා බැලින්න එතන තියෙන තිරවාණ ගල් ගොඩක්. හැබැයි ඒ තිරවාණ ගල් ගොඩක් බව ඔබට දැනගන්න ලැබෙන්නේ කවදා හරි දවසක ඇත්තටම මැණික් සහ තිරවාණ ගල්වල වෙනස දන්න කියන උතුම් වූ සත්පුරුෂයෙක් මුණ ගැහුනොත් විතරයි. නැත්තම් මැරෙන තුරුත් හිතන් ඉන්නේ මැණික් තමයි ගොඩ ගැහුවේ කියලා. සංකල්පෙන් හිතන් ඉන්න පුළුවන්. දැන් යම් මිනිසෙක් ඉන්නවා විශාල ගලක් ඔලුව උඩ තියාගෙන ඇවිදිනු. ඇස් අන්ධ මිනිස්සෙක්. දැන් මේ ගල මහු හැමතැනම උස්සගෙන යන යන තැන ඔලුව උඩ තියාගෙන යනවා. මෙහෙම ගිහිල්ලා මහා දුකක් විඳිනු. මොකද යන යන තැන මේ මහා බර ගල ඔලුව උඩ තියාගෙන යනවා. එතකොට මොහු කෙරේ කරුණාව ඇති කරගන්නා වූ යම් පිරිසක් කියනවා, පින්වත, ඔය ඔලුව උඩ ඔබ ගලක් තියන් යන්නේ ඕක මොකද්ද? පින්වත, මේක මැණික් ගලක් නෑ. පින්වත, යන්තම් අපි හිතමුකෝ යන්තම් හරි ඇස් පේනයි ඉන්නවා, යන්තම් ඇස් පේනයි හරි ඉන්නවා කියලා රටේ. ඒ අය එයාලගේ ඇසින් දකිනවා මේ මැණික් ගලක් නෙමෙයි මේක කළු ගලක් කියලා. ඉතින් අර අන්ධ පුරුෂයා කෙරේ කරුණාවෙන් කියන පින්වත, ඔය උස්සන් යන්නේ ඔය මැණික් ගලක් නෙමෙයි, ඕක නිකම්ම නිකන් කළු ගලක්. ඔබ බරක් විතරයි නිකන් උහුලන්නේ. තේරුමක් නැති වැඩක් ඔය කරන්නේ. නික්කරුණේ ඔය දුක් විඳින්න. ඔක බිමින් තපපන් කියලා කියනවා. අර අන්ධ පුරුෂයාගේ ඇස් දෙක පේන්නේ නැති නිසා ඔහු ඒක පිළිගන්නේ නැහැ. ඔහු එතකොට කියනවා, බෑ බෑ උඹලවක ඉරිසියාවට කියන කතාවක්. මම මේ ඔලුවට තියාගෙන ඉන්නේ මැණික් ගලක්. මේක මට පරම්පරාවෙන් ලැබුණේ. අපේ අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා කිරිකෑ මුත්තා කියන හත්මුතු පරම්පරාවෙන් මාපු එකක් මේක. මේක මම විමිතියන්නේ උඹල මාව මැරුවත්. මේක මොහොම වටින එකක්. උඹල ඉරිසියාව දරාගන්න බැරුවයි මට මේක විමිතියන්නේ කියන්නේ. ඒකට උඹලට පුළුවන් මේක අරගෙන යන්න. එහෙම කියලා අපවාද කරනවා, උපවාද කරනවා, ගහමරා ගන්න යනවා. ඇත්ත පෙන්ලා දුන්නා. ඉතින් කොහොම හරි අර අනිත් පුරුෂය ඔහු කෙරේ කරුණාවෙන් කොච්චර කිව්වත් පින්වත, ඔය ලූඩ තියාගෙන යන්නේ කළු ගලක්, ඔක මැණික් ගලක් නෙවෙයි කියලා පිළිගන්නෙම නැහැ. ඉතින් එක්තරා දවසක මේ අන්ධ පුරුෂයාට උතුම් වූ අක්ෂි වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා. එතුමා දන්නවා මේ ඔලුව උඩ ගල තියාගෙන මේ අන්ධ පුරුෂයා මෙහෙම හැසිරෙන්නේ මොහුගේ ඇස් පේන්නේ නැති නිසා. එහෙනම් මොහුට ඔක කොච්චර කිව්වත් තේරුමක් නැහැ. ඔක විමින්තියහන් කළු ගලක් කියලා. කළු ගලක් ඔලුව උඩ තියාගෙන ඉන්නේ මැණිකක් කියලා හිතාගෙන ඇස් දෙක පේන්නේ නැති නිසා. එහෙනම් කරන්න ඕන දේ මේ පුරුෂයාට ඇස් දෙන එකයි කියලා යක්ෂ වෛද්‍යවරයා බොහොම කරුණාවෙන් බෙහෙතක් හදලා අර පුරුෂයාගේ ඇස් දෙකේ ගල්වනවා බෙහෙත. දැන් මොකද වෙන්නේ? ඇස් පේන්න පටන් ගන්නවා. දැන් ඉස්සෙල්ලම් බලන්න ඔලුවට තියන් හිටිය මොකද්ද කියලා. එතකොට අන්න ඔහු අඳුර ගන්නව කළු ගලක් කියලා. මොකද අහලා තිබුණා මැණික් ගලක් කියන්නේ කාන්තියක් තියෙන දිලිසෙන වර්ණවත් එකක්. ඉතින් කළු ගලක් කියලා දැන් දැනගත්තා. අපි හිතමුකෝ ජාති අන්ධ මිනිහෙක් නේ පස්සේ කාලේ අන්ධ වෙච්ච කෙනෙක් කියලා. එහෙම හිතමුකෝ. නැත්තම් උතනත් තර්කයක් නගන්න පුළුවන්. ඊට පස්සේ ජාති අන්ධ මිනිහෙක් කොහොමද එකපාරටම මැණික් ගලයි කළු ගලයි වෙන් කරලා අඳුරගත්තේ කියලා ඔන්න ඔයගේ ප්‍රශ්න අහනවා හිටිකම. ඉරිස් ඔන්න ඔය වගේ දුෂ්ප්‍රාඥ ප්‍රශ්නත් අහනවා. උපමාවෙන් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව. ඒ නිසා ඔන්න එහෙමත් නිවැරදි කරා. ජාති අන්ධ මිනිහෙක් නෙමෙයි පස්සේ කාලේ කන්ද වෙච්ච කෙනෙක් කියලා හිතමුකෝ. පස්සේ කාලේ තමයි මේ ඔළුව උඩ මේ ගල තියාගත්තේ කියලා එහෙම හිතමුකෝ. දැන් අර අක්ෂ වෛද්‍යවරයා බෙහෙත් කරාට පස්සේ ඇස් දෙක හොඳ වුණා. දැන් ඉස්සෙල්ලම බැලුවා දෙයියනේ මේ කළු ගලක් නේ ඔළුවට තියන් ඉඳලා තියෙන මැණික් ගලක් කියලා හිතාගෙන විසි කරලා දානවා ඔහු. දැන් කවුරුවත් කියන්න ඕනේ නැහැ ඔහුට මේ ගල බිම දාපන් කියලා. තමම විසි කළ දාන. ඇයියේ තමම අඳුරගත්තා වටිනාකමක් නැති ගලක් මේ ඔළුවට තියාගෙන ඉඳලා තියෙන කියලා. අර මැණික් ආකාරයක් කියලා හිතාගෙන තිරුවාණ ආකාරයකට ගොඩ වැදිලා බැහැලා ඒ තිරුවාණ ආකාරයේ තියෙන තිරුවාණ ගල් ටික එකතු කරන මිනිහෙක් මැණික් ගල් ගොඩක් කියලා හිතාගෙන කවදා හරි දවසක මැණික් ගල් ගැන හරියටම දන්න සත්පුරුෂයෙක් ඇවිල්ලා ඔහුට පෙන්ලා දෙනවා, පින්වත, ඔය උඹ එකතු කරන්නේ මැණික් ගල් නෙවෙයි, මේවා ටිකනේ තිරුවාණ ගල්.
හැබැයි මැනිකල් කියලා જાජයක් ඇත්තටම ලෝකේ තියෙනවා මෙතන ඒව නැහැ මෙන්න මැනිකලක් කියලා ඇත්ත මැනිකලක් පෙන්නන සත්‍යෝ මැනිකලක් එදාට මොකද වෙන්නේ ඒ පුරුෂයා ඒ කියන්නේ තිරවානාකරේ බැහැගෙන මෙච්චර කාලයක් ඒ තිරවානගල් එකතු කරපු ඒ පුරුෂයා යහපත් වූ සත්පුරුෂයෙක් වුණා අන්න ඒකයි දැනගන්න ඕන යහපත් වූ සත්පුරුෂයෙක් වුණොත් ඔහු අර තමන්ට කරුණාවෙන් සත්‍ය පෙන්වලා දෙන සත්පුරුෂයාගේ වචනට කන් දීලා තිරවානගල සහ මැණික්ගල වෙන වෙනම හඳුනගෙන තමන් මෙච්චර කාලයක් තිස්සේ කරලා තියෙන නිෂ්ඵල වැඩක් බව තේරුම් අරගෙන ඒ ක්‍රියාදාමය අත්හරිනවා. හැබැයි එතන ඉන්නේ අසත්පුරුෂයෙක් නම් ඒ කාන්තේම කියන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එක්කෝ කියන්න පුළුවන් මම මගේ වැඩක් කරගන්නම් තොගේ වැඩක් කරගන්න කියලා. එහෙම නැත්තම් කියන්න පුළුවන් එතකොට ඔබ මට කියන්නේ මෙච්චර දවසක් මං නිස්සාර වැඩක් කරා කියලා පිළිගන්න කැමති නේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් තිරවානගල් ගොඩ ගගහ මේ වැඩක් නැති තුට්ටු දෙකේ වැඩක් මේ කරලා තියෙන්නේ කියලා පිළිගන්න අකමැතිකම උද්දච්චකම අහංකාරකම මම ආයෙනිය. ඒ නිසා මොකද වෙන්නේ? ඇත්ත පෙන්වලා දීපු දවසට තර්කවාද කරන්න එනවා. එතකොට මම මෙච්චර කාලයක් කරලා තියෙන නිස්සාර වැඩක්ද? නිස්සාර වැඩක්ද කියලා එදාට සත්පුරුෂයන් පෙරලා ප්‍රශ්න කරනවා. නිස්සාර වැඩක් නිසානේ ඉන්නම් පෙන්වලා දුන්නේ කරුණාවයි. සාරවත් වැඩක් කරා නම් මොකටද ආයි පෙන්වලා දෙන්නේ? එහෙනම් ඊතර සත්පුරුෂයෙක් හිටියොත් විතරක් අනේ ඇත්තනේ ඉන්නම් මම මෙච්චර කාලයක් මේ මැනික්ගල් කියලා හිතාගෙන සංකල්පයකින් රැවටිලා මට අසත්පුරුෂයෙක් වෙයි මැනික්ගල් කියන්නේ මෙන්න මෙහෙම જાතියකට කියලා මෙයාට මට අසත්පුරුෂ මිනිස්සු කියලා දුන්නේ මැනික්ගල් කියන්නේ මෙන්න මේ වගේ සුදු පාට ගල් જાතියක් ඔවුන් මට මැනික්ගල් කියලා මෙන්න මේ ගල තමයි පෙන්ලා දුන්නේ අනේ ඔබට බොහෝ පින් සිද්ධ වේවා මැනික්ගල් නෙවෙයි මම මෙච්චර කාලයක් එකතු කරලා තියෙන්නේ අපරාධි මගේ ජීවිතේ කාලේ අපතේ ගියා මගේ වෙහෙස අපතේ ගියා දැන් හරි මම නියම මැනික්ගල් හොයන්න ඕන කියලා අන්න එදා ඉඳලා හු නියම මැනික්ගල් හොයන්නට ඒ ගවේෂණي ආරම්භ කරනවා එසේ නොවුනොත් මං අර ජාති අසත්පුරුෂය දෙන්නේ හිටියොත් අර වගේ උත්තර දෙකක් දෙන්නේ මම මගේ වැඩක් කරගන්නම් උඹේ වැඩක් කරගනින් කියයි එහෙම නැත්නම් කියයි එතකොට මට කියන්නේ මෙච්චර කාලයක් මං නිස්සාර වැඩක් කරා කියලා ගස්සයි පොළොවේ අඩි ගහයි හප්පයි ඉතින් ඒ අසත්පුරුෂ හැමදාම මැනික් ගල් කියලා හිතාගෙන තිරවාන ගල් මේකුත් කරයි ඒ උපමාව මොකද්ද පින්වතුනි දේශනා කළේ යමෙක් මේ උතුම් ධර්මය අහලා අවබෝධ කරගෙන මේ සැපයි සැපයි කියලා කියන්නේ දුකකට බව අවබෝධ කරගන්නු අර පුද්ගලයා මැනික් ගල් කියලා තිරවාන ගල් වලට රැවටිලා හිටියේ සංකල්පයක් නිසා අසත්පුරුෂය ඔහුට ඇති කරලා තිබුණ සංකල්පයක් ඔහු තුළ මැනික් ගල් කියන්නේ මෙන්න මෙහෙම හැඩතල තියෙන මෙන්න මේ වගේ පාටක් තියෙන මෙන්න මේ වගේ දෙයක් කියලා අසත්පුරුෂයන්ගෙන් අවවාද ලැබපු නිසා ඔහුට මැනික් ගල් සහ තිරවාන ගල් වෙන්ගල් හඳුනා ගන්න බැරි වුණා ඒ නිසා මැනික් ගල් කියලා තිරවාන ගල් වලටම රැවටුණා මේ ලෝකේ ඇතැම් මිනිස්සු සත්පුරුෂයන් දකින්න කැමති නැහැ සද්ධර්මය අහන්න කැමති නැහැ බණ අහන්න යන් ගිහමත් බැහැ කියනවා උඹලට ඕන නම් අහගනින්නලා කියනවා සත්පුරුෂයන්ට කැමතිම නැහැ සත්පුරුෂය දැක්කහම කිපෙනවා නිඳා කරනවා අවමන් කරනවා වලකපනවා සත්පුරුෂයන්ගේ කකුලෙන් අදිනවා මෙන්න මෙහෙම කොට්ටාසයක් ඉන්නවා උන්ට කියන්නේ අන්ධබාල පෘථග්ජනයා කියලා මෙන්න මේ අන්ධබාල පෘථග්ජනයා හැම තිස්සෙම කාගෙන්ද අවවාද ලබන්නේ අසත්පුරුෂයාගෙන්මයි ඔහුට කවුද ප්‍රිය අසත්පුරුෂයාමයි තමන්ටත් යහපත පිණිස නොපවතින අනුන්ටත් යහපත පිණිස නොපවතින තමන්ගෙන් තමන්ට පිහිටක් නැති අසත්පුරුෂයාගෙන්මයි ඒ අසත්පුරුෂ පෘථග්ජනය අවවාද ලබන්නේ එදාට ඔහුට ප්‍රිය වෙන්නේ අසත්පුරුෂයාමයි ලෝකය ගැන කාමයේ ගැන වර්ණනා කරන්නේ අසත්පුරුෂයාමයි වීරිය හැටියට සලකන්නේ මේ කාමයෙන් නිදහස් වන මේ භයානක සංසාර දුකෙන් සදහටම නිදහස් වන උත්තරීතර අමාමෑණි උත්තරීතර නිර්වාණ මාර්ගයේ පෙන්වා වදාළ අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ මහාවීරයන් වහන්සේව එදාට හිස් පුරුෂයාට පේන්නේ ඔහුට පේන්නේ අර අඥානියවම් පුරුෂයා අඥාන පුරුෂයාවම වීරයෙක් හැටියට
එනිසා මොකද වෙන්නේ? ඒ අසත්පුරුෂයා එදාට ඔහුට සැප වශයෙන් පෙන්වලා දෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සංපස්යෙන් හට ගන්නා වූ මේ රාග දේශ මොහ රාග සංපස්ජා වේදනාව සෝමනස්සාගත සුඛ වේදනාව ඒක තමයි සැපයි කියලා පෙන්වලා දෙන්නේ. ඒ නිසාම අසත්පුරුෂයාගෙන් බණ ඇහුව නිසා අසත්පුරුෂයාගෙන් අවවාද ලැබපු නිසා ඒ අන්ධවල් පෘථග්ජනයා මොකද කරන්නේ? හැමදාමත් සැපයි සැපයි කියලා හිතාගෙන ඉන්නේ අර අසත්පුරුෂයා පෙන්ලා දීපු නිර්ණායක ඔහු පෙන්ලා දීපු රාමු ඔස්සේ දකින්න ලෞකික සැපේ කාමය සැප වශයෙන්. එතනින් එහාට හිතා බලන්න චින්තනයක් ඔහුට ගොඩ නැගුන්නේ නැහැ. එනිසාම හැමදේම අසත්පුරුෂයාගේ නිර්ණායක මත නිගමන මත පිහිටාගෙන කාමයේ සැපයි කියන නිගමනයේම රැඳිලා ඉන්න ඔය අන්ධබාල පෘථග්ජනයා. එතකොට එබඳු අන්ධබාල පෘථග්ජනයා තුල සංකල්පී වශයෙන් ගොඩනැගිලා තියෙනවා රූපය තුල සැප ඇත, සද්දය තුල සැප ඇත, ගන්ධය තුල රස සැප ඇත, රස තුල සැප ඇත, ස්පර්ශය තුල සැප ඇත, අදහස් තුල සැප ඇත යන ආදී වශයෙන්. ඔහු දන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තුල නොවේ සැප පවතින්නේ, සංකල්පීය රාගින් මේ බාහිර ආරම්මන ස්පර්ශ වීම තුලයි, ඒ සම්පස්සය තුලයි පච්චුප්පන්න ධර්මයක් වශයෙන් මේ ආස්වාදයේ නිර්මාණය වෙන්නේ කියලා. ඒ අනිච්ච ධර්මයක් බව, ඒ කිව්වේ ඒ හේතුඵල වශයෙන් උදාවන ධර්මයක් බව, ඒ හේතු නිරෝධයෙන් නිරෝධ කළ හැකි ධර්මයක් බව දන්නේ මේ පෘථග්ජනයා. ඒ නිසා ඔහු ඒ ආස්වාදයට නිච්චයි කියලා රැවටිනවා. ඒ කියන්නේ නිශ්චිත වශයෙන්ම ඒ රූපය තුල, සද්දය තුල, ගන්ධය තුල, රස තුල, ස්පර්ශ තුල, අදහස් තුල සැප පවතිනවා කියලා අන්තයකට වැටිලා මේ ලෝකයට මුලා වෙනවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට මුලා වෙනවා. ඔහු ලෝකයේ තුල අනාථෙක් බවට පත් වෙනවා, අසරණෙක් බවට පත් වෙනවා. ලෝකයට මුලා වෙච්ච, සිතට වහල් වෙච්ච අන්ධබාල පෘථග්ජන අඥානෙක් බවට පත් වෙනවා. එහෙනම් එබඳු අඥානියන් කෙරෙහි, එබඳු අසත්පුරුෂයන් කෙරෙහි, එබඳු අන්ධබාල පෘථග්ජනයන් කෙරෙහි මහා කරුණාව උපදවමි. අනේ මේ සියලු ලෝසතුන් මගේ දරුවෝ නේද? අනේ මේ දරුවෝ දුක් විඳිනවා නේද අනවබෝධයෙන්? අනේ මේ සියලු ලෝසතුන්ව මේ දුකින් නිදහස් කරන්න ඕන කියන අපරිමිත මහා කරුණාවෙන් අපගේ අමා මෑණී ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අනුත්තර වූ අසම සම වූ මහා සාස්තුතුමන් වහන්සේ ලෝකේ පහළ වෙනවා වසර කෝටි ගානකට පසුව, කල්ප සිය දහස් ගණන් ලක්ෂ ගානකට පසුව. ඒ අසිරිමත් වූ මහා සාස්තුතුමන් වහන්සේ පෙන්වා දෙනවා දරුවනේ ඕක නෙමේ සැපේ. බල සැපයි කියලා රැවටිලා ඉන්නේ දුකටමයි. අර බාඳුරා මල තියෙනවා, බාඳුරා මලේ පැණි තියෙනවා. ඔය බාඳුරා මලට එන කෘමීන් පුංචි සත්වයෝ ඔය මලේ පැණි බොන්න ගිහිල්ලා ඒ මලට මගුදුරක් වෙනවා. ඒ සත්තු හිතාගෙන ඉන්නේ ඒ තමන්ට සැපයක් උරුම කරලා දෙන්නේ කියලා ඒ මල. ඒ අසරණ සත්තු දන්නේ ඥානිය නැති නිසා තමන්ගේ මේ මරණියයි මේ මල උදා කරලා දෙන්නේ කියලා. ඒ නිසා ඒ සත්තු බොහොම සතුටින් ඒ බාඳුරා මලේ පැණි බොන්න ගිහිල්ලා ඒ බාඳුරා මලටම ගොදුරු වෙලා විනාශ වෙනවා, මරණයට පත් වෙනවා. ඒ වගේ මේ ලෝක සත්‍යෝ මේ කාම ආස්වාදයේ සිත විසින් මේ කාම ආස්වාදයේ සකස් කරලා දෙනවා රාග සම්පස්යෙන්. අඩුවක් නැතුව රාග සම්පස්යෙන් ඕන රූපයක් සැප රූපයක් වශයෙන් නිර්මාණය කරලා පෙන්වීමේ හැකියාවක් මේ තුච්ච නිින්ද සිතට තියෙනවා. ඕන රූපයක්, ඕන සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් සංකල්පී රාගින් ස්පර්ශ කරලා සැප රූප, සැප ශබ්ද, සැප ගන්ධ, සැප රස, සැප ස්පර්ශ, සැප අදහස් යන ආදී වශයෙන් විකෘති කරලා පෙන්වීමේ හැකියාවක්, මායාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් මේ තුච්ච නිින්ද සිතට තියෙනවා. එදාට මේ සිත පිළිබඳ යථාර්ථය නොදන්නා වූ ඒ අසත්පුරුෂ අඥානියා ඒ සිත විසින් මවාපාන ඒ ආස්වාදේ නම් මායාව මහා සැපයක් කියලා හිතාගෙන ඒ සැපය භුක්ති විඳින්න ගිහිල්ලා ඒ සිතේම ගොදුරක් වෙලා වෙනසීලා යනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා මේ අතහාර්ථය පෙන්වා දීලා නුඹලා මේ සැප කියලා විඳින්නේ දුකක්මයි, නුඹලා මේ සැප කියලා උරුම කරගන්නේ දුකමයි කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. එපමණකින් නොනැවතී මහා කරුණාවෙන් දරුවනේ ඕක නෙමේ සැපය, මෙන්න සැපය, මෙන්න මේ සදාතනික ශාන්තිය, මේ අමා නිවනයි සැපය. ලෝක සත්‍යයට නිවන හැර සැපයක් නොපනවමි කියලා
ඒ අසිරිමත් වූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ පෙන්වා දෙනවා නුඹලා මේ සංකල්පීය රාගයෙන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරමින් මේ සෝමනස්සහගත සුඛ වේදනාවක් නිර්මාණය වෙලා ඒ සැප වේදනාවට සැපයි කියලා රැවටිලා මේ විදින ඔය විදින తాවකාලික සුවය නෙවෙයි ඔය මායාකාරී සුවය නෙවෙයි සැපය ඔය දුක්කමයි බලව මේ භයානක සංසාරේ මේ ජරා ව්‍යාධි මරණ ශෝක පදව දුක්ඛ දොමනස් උපායස රාග දේශ මොහන 11 කින්දරට ඇදලා දාන්නේ බලව ඒ සැපයි කියලා හිතාගත් ඔය දුක් කින්දරමයි ඔය සැපයක් නෙවෙයි කින්දරක් ඔය නිවීමක් නෙවෙයි කින්දරක් ඔය කාමයේ කියන්නේ සැප නෙවෙයි ඔය කාමයේ කියන්නේ දුකයි කියලා අන්න අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා ඉන්නෝ නැවති උන්වහන්සේ පෙන්වා දෙනවා මේ කාමයෙන් වෙන්වීමයි සැපේ කියලා කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයම් මේ කාමී නිසා සෝකේ බය හටගන්නේ එහෙනම් ඒ කාමෙන් වෙන් වුණාද කාමතෝ විපමුත්තස නති සෝකෝ කෝතෝ භයං එදාට සෝකයක් නැහැ බයක් නැහැ මෙලවත් පරලවත් සෝකේ බය අවසන් අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං එදාට ජීවිතේට මංගල්‍ය උදා වෙනවා එතෙත් තිබුණේ අවමංගල්‍ය එහෙනම් අන්න ඒ අනුසාරෙන් ධර්මයේ දකින්නවා සත්පුරුෂයා ඒ සත්පුරුෂයා ධර්මයේ අප්‍රමාදී අවබෝධ කරගන්න සියලු වැඩ පසකින් තබන සියලු වැඩ පසකින් තබලයි ධර්මය අවබෝධ කරන්නේ මොකද තමන් මේ හැම වැඩක්ම කරන්නේයි සැප විඳින්න කියලා හිතාගෙන සැප විඳින්න කියලා හිතාගෙන තමන් මේ හැම වැඩක්ම කරන්නේ ඉතින් මේ විශ්වයේ අසහාය අනුත්තර වූ අසම සමූ මහා ප්‍රඥයන් වහන්සේ දේශනා කරනවා නොඹලවය සැප සැප කියලා හොයන්නේ දුක නොඹලයි සැප සැප කියලා විඳින්නේ දුක බව එදාට ඒ උතුම් වූ බුද්ධ වචනයට කන් දෙන්නට තරම් විවේකයක් ඇති කරගන්න සමත් වෙච්ච සියලු මිනිස්සුයෝ සියලු ඥානවන්තයෝ අන්න සත්‍ය වූ සැපේ කුමක්ද කියලා අවබෝධ කරගන්නවා ඒ නිසා මොකද වෙන්නේ සත්පුරුෂයා එදාට සියලු වැඩ පසකින් තියලා ධර්මය අස අවබෝධ කරගන්නවා සියල්ලට කලින් අසත්පුරුෂයාට ධර්මය ඇහුනාම කොහොමද හැසිරෙන්නේ එක්කෝ කියයි උඹලා උඹලගේ වැඩක් බලා ගනින්න මම මගේ වැඩක් බලා ගන්නම් කියලා එක්කෝ කියයි එතකොට මෙච්චර කාලයක් හම්බ කරා දරුමල්ලු හැදුවා ගෙවල් දොරවල් හැදුවා යාන වාහන රැස් කරා එතකොට නිලතල රැස් කරගත්තා ලෝකෙ මල්ලන්ඩ රත කෑවා මම මෙච්චර දවසක් එතකොට කරලා තියෙන ඉසුරු වැඩක්ද කියලා පෙරලා ප්‍රශ්න කරයි අඥානියා ඒ අඥානියට ඒක ඉසුරු වැඩක්ද සරු වැඩක්ද කියලා දැනගන්න වෙන්නේ කොයි වෙලාවකරි හොක් දාලා පාන යන්න එන මොහොතේ ලං වෙනකොට පාන ගියාට පස්සේ ඉතින් මොනවද තේරුම් ගන්නද සතර අපායේ නිරසතෙක් වෙලා පෙරේතෙක් වෙලා අසුරයෙක් වෙලා තිරිසනෙක් වෙලා දුක් විඳින්න ගත්තට පස්සේ මොනව අවබෝධ කරගන්නද ඒ අඥානියා මරණයට ලං වෙන මොහොතක් එනවනේ පණකෙන්ද යන්නේ ඉස්සෙල්ලා මරණසන්න චිත්ත වීති අන්න කර්මයේ කර්ම නිමිත්ත ගත නිමිත්ත උදා වෙනකොට අන්නේ අඥානිය දැනගන්නවා මෙච්චර කාලයක් වරේ නිසර වැඩක් තමයි කියලා හැබැයි හොඳින් ඉන්නකම් ජීවේ ආයු කාලයේ තියෙනකම් තේරුම් ගන්න තරම් උවමනාවක් සත්පුරුෂකමක් තිබිච්ච නැති නිසා අමා ධර්මය ඇසෙද්දිත් වෙනසිල යනවා මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනය ඉපදිලා නිකරුණේ හිස් මිනිසෙක් වශයෙන් මෙරළ යනවා ගිහිලා හතර අපායට වැටෙනවා තාරකවාද නගලා තේරුමක් නැහැ මේ සංසාරේ ඉස්සරහා එහෙම කරන්නේ මෝඩයෝ ලෝකේ මේ ඉපදිලා මැරෙනවද මැරිලා උපදින්නේ නැද්ද ඈ මේ උපතයි මරණයි අතර සංසාරය කියලා එකක් තියෙනවද ඔය ඇත්ත කතාවද බොරු කතාවද සතර අපායක් තියෙනවද යනාදී වශයෙන් විවිධාකාර තර්කවාද නගමින් මෝඩයෝ කල් ගෙවනවා එහෙම ගත කරලා සිතන මැදි මාරයාටම ගොදුරු වෙලා මේ වටිනා උත්තරීතර මනුස්ස භවෙන් අසාගෙන සතර පාය පහ දුක් විඳින සත්වේ බවට පත් වෙලා අනන්ත කාලයක් ආපහු දුක උරුම කර ගන්නවා ඒ නිසා පින්වතුනි සත්පුරුෂයෙක් නම් අප්‍රමාදීව කළ යුතු එකම දෙය සියලු වැඩ පසකින් තබා සියලු වැඩ පසකින් තබා ඇයි එහෙම කියන්නේ දැන් අන්න එතනත් අඥානියෝ තර්ක කරන්න පුළුවන් සියලු වැඩ පසක තියන්න පසකින් තියන්නේ කියලා හාමුදුරුවෝ එහෙම කරන්න බෑ කියලා. ඉතින් බැරි නම් කමක් නැහැ. මං මෙහෙම පෙන්වා දෙන්නේ බුදු පියාණන් වහන්සේගේ නමින් ප්‍රඥාවන්තයන්ට. සියලු වැඩ පසකින් තියන්න කියලා. ඇයි ඒ? මරණය આવුත් දැන්
මරණය අවිලගෙන යමං ඇති දැන් ඔය හිටියා නිස්සාර ජීවිතයක් ගත කරමින් හිස් ජීවිතයක් ගත කරා උඹ මේ වටිනා මනුෂ්‍ය ජීවිතේ නිස්සාර විදිහට කාල කණි විදිහට ගෙව්වා ඇති ඔය කාල කණි ජීවිතේ යමං දැන් කියලා කිව්වොත් එදාට කියනවාද නෑ නෑ පිස්සු ගෙලින්න එපා මාර්යා මට තියෙනවා මීටින් එකක් මට තියෙනවා ඇපොයින්ට්මන්ට් එකක් දාගෙන තියෙනවා ලොකු මීටින් එකක් තියෙනවා හවසට හෙට තියෙනවා මට අහවලා මුණ ගැහෙන්න හෙට තියෙනවා මේ මගේ බිස්නස් එකේ තව අලුත් පියවරක් තබන්න හෙට තියෙනවා මට අලුත් පොල්වත්තක් අරන් පොල් වගා කරන්න හෙට තියෙනවා මට උපාධිය සම්පූර්ණ කරගෙන උපාධි ලෝගෝ එක ඇඟේ දවට ගන්න ඔහොමම කියනවාද හෙට තියෙනවා කසාද බදින්න පොරු උඩ නගින්න ඔය මුකුත් කියන්නේ නැහැ නේද ඉතින් මාරය වෙලා යමන් කිව්වහම වාසනයක්වත් කතා කරන්න ඉඩක් දීලා නෙමෙයි බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන යන්නේ ඔක්ගාල බණ්ඩේ ගියාම ඔක්කම ඉවරයි මරණේ ඉස්සරහා හේතු දක්වන්නේ නැති මිනිස්සු මරණින් නිදහස් වෙන්න කියලා කරුණාවෙන් ධර්මයේ දේශනා කරාම හේතු දක්වන්නේ ඉතින් එබඳු අඥානෙද එබඳු දුෂ්ප්‍රඥෝ කවදාවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ ඒ නිසා සත්පුරුෂයන්ටයි ප්‍රඥාවන්තයන්ටයි මේ ධර්මය. එහෙනම් ඔන්න ඔය කාමච්ඡන්දේ කියන්නේ ඔන්න ඔය මෙතෙක් පැහැදිලි කරපු විස්තරය. ඒ කාමයේට ඡන්දය ඇති වෙලා තියෙන්නේ. ඒ කාමයේ කෙරෙහි කැමැත්තක් ඇත්තේ කා තුළද? මෙන්න මේ අතහ ධර්මය අවබෝධ කරගත්තේ නැති අර පෘථග්ජනයා තුළ. එතකොට යම් කිසි කෙනෙක් එහෙනම් උතුම් වූ අමා ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සැනින් කාමච්ඡන්දේ දුරු වෙනවද? නෑ, එහෙම දුරු වෙන්නේත් නෑ. එහෙනම් පෘථග්ජනයා සහ ආර්ය ශ්‍රාවකයා අතර වෙනස මොකද්ද? පෘථග්ජනයා කාමය දුක පිණිස පවතින නොදන්නේ. දුක පිණිස පවතිනවා කියලා දන්නේ නැහැ ඔහු. කාමය දුරු කරගත යුතුයි කියන අවබෝධයට ඔහුපත් වෙලා නෑ. එහෙනම් ආර්ය ශ්‍රාවකයා කවුද? කාමයේ තවදුරටත් ඔහුගේ හිතේ බලපැවැත්වුවා සංඥා වශයෙන් චිත්ත වශයෙන් කාමයෙන් වෙන් විය යුතුයි කියන අවබෝධයට පත් වෙච්ච කෙනෙක් කාමය දුරු කරන්නට වෑයම ආරම්භ කරපු කෙනෙක් ඒ උදෙසා සිහිය සහ ප්‍රඥාව පිහිටවපු කෙනෙක් එහෙනම් අන්න පෘථග්ජනයා සහ ආරි ශ්‍රාවකයා අතර වෙනස ඒ කිව්වේ පෘථග්ජනයා කාමී ආස්වාදයේ අත්විඳිනවා ආර ශ්‍රාවකයා විශේෂයෙන්ම සෝවාන් සහ සකදාගාමි කියන දෙන්න. ඒ දෙන්න කාම රාගයෙන් ආස්වාදේ විඳිනවා. පෘථග්ජනයාත් ආස්වාදේ විඳිනවා. හැබැයි පෘථග්ජනයා කාමී ආස්වාදයේ සැපයි මේ තමයි ජීවිතයේ සැපය මේ තමයි සංසාරී සැපය තව තවත් කාම සැප ලබන්න ඕන තව තවත් මේ ආස්වාදේ විඳනිය වැඩි කරගන්න ඕන වර්ධනය කරගෙන තව තවත් සංසාරේ පුරාම මේ සැපෙන් සැපයට ආඩ්‍යමින් යන්න ඕන කියන මුලා සහගත චින්තනීය මානසිකත්වය ඉන්න කෙනෙක් ආර්ය ශ්‍රාවකයා කියන්නේ මේ කාමයේ තමයි මේ දුක මේ කාමයේ නිසායි මෙතෙක් සංසාර දුක්ඛින්ද අනාගතෙත් මතු දුක්ඛින්දිනවා නම් ඒ සියල්ලටත් හේතුව මේ කාමයයි එහෙනම් මේ කාමයෙන් වෙන් විය යුතුයි කියන තැන ඉඳගෙනයි ඔය ආස්වාද විඳින්නේ එහෙනම් ඒ ආස්වාද විඳින්නේ විඳින්න සිද්ධ වෙලා තියෙනවා කුෂ්ඨේ තියනකම් කහනවා කරන්න දෙයක් නැහැ දැන් දෙන්නෙක් ඉන්නවා දෙන්නටම කුෂ්ඨ රෝගය තියෙනවා එක්කෙනෙක් කුෂ්ඨයට බෙහෙත් කරන්න පටන් අරන් අනිත් කෙනා කුෂ්ඨයට බෙහෙත් කරන්න පටන් අරන් නැහැ තාම එයාට කුෂ්ඨය හොඳ කරගන්නත් උවමනා නැහැ එයා කුෂ්ඨයත් එක්කම ජීවත් වෙන්න තීරණය කරපු කෙනෙක් අනිත් කෙනා කුෂ්ඨය හොඳ කරගන්න ඕන කියලා තීරණය කරපු කෙනෙක් ඒ නිසා යා නිසි වෛද්‍ය වරයෙක් මුණ ගැහිලා කුෂ්ඨය හොඳ කරගන්න බෙහෙත් ගන්නවා දැන් මොකද වෙන්නේ දැන් අර කුෂ්ඨේ හොඳ කරගන්න තුන් හිතකවත් අදහසක් නැති පුරුෂයෙක් තියෙනවා කුෂ්ඨේ හොඳ කරගන්න ඕන කියලා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කරපු පුරුෂයෙක් තියෙනවා මේ දෙදෙනාටම තාමත් කුෂ්ඨේ තියෙනවා මේ දෙදෙනාම කුෂ්ඨේ කහනවා කුෂ්ඨේ තියෙන නිසා කහන්න වෙලා තියෙනවා එතකොට එහෙනම් අර බෙහෙත් කරන්නේ නැති බෙහෙත් කරන්න අදහසකුත් නැති පුරුෂයෙක් කුෂ්ඨේ කහනවා බෙහෙත් කරමින් ඉන්න පුරුෂයෙක් කුෂ්ඨේ කහනවා එහෙනම් කුෂ්ඨේ කහන්න සිද්ධ උනේ ඇයි තාම හොඳ උනේ නැති නිසා එහෙනම් හොඳ වෙනකන් කුෂ්ඨේ කහන්න සිද්ධ වෙනවා කවදා හරි දවසක කුෂ්ඨේ හොඳ වුණාම ඒ කැසිල්ල නතර වෙනවා ඉතින් එහෙනම් සෝවාන් පුද්ගලයාට කාමී ආස්වාදී භුක්ති විඳින්න සිද්ධ වෙනවා ඇයි රාග විඥානය තවමත් පවතින නිසා කාම රාගේ ඇසකන නාසය දිව ශරීරය මනස කියන හය ආකාරයෙන් ආස්වාද විඳින්න සෝවාන් පුද්ගලයාට සිද්ධ වෙනවා සකදාගාමී පුද්ගලයාට සිද්ධ වෙන අඩු වැඩි වශයෙන් සෝවාන් පුද්ගලයාට වඩා
සකදාගාමි පුද්ගලයාගේ ඒ ආස්වාදනීය ක්‍රියාවලිය අල්පයි අවමයි. මොකද කාමරාගේ පටිගය සංයෝජන දෙක බාගිට භාගයක් සිඳලා ගිහිල්ලා වස්තුකාම ක්ලේශකාම කියන ස්වභාවයන්ගෙන් නිදහස් වෙලා යන කෙනෙක් නිසා. ඒ නිසා ඔහුගේ ආස්වාදය අල්පයි අවමයි. සුවාම් පුද්ගලයාගේ ඊට වඩා ටිකක් වැඩිපුර ආස්වාදයක් විඳින ආකාරයක් දකින්න ලැබෙනවා. එහෙනම් ඒ දෙදෙනාගෙම තාමත් ඒ කාමරාගය කියන කුෂ්ඨේ හොඳුන්නේ නැහැ. ඒ නිසා කාමරාගය නැමැති කුෂ්ඨේ කහඬ වෙනවා. කාමරාගයෙන් ආස්වාද විඳින්න සිද්ධ වෙනවා. හැබැයි දෙදෙනාම ඒ කුෂ්ඨේ හොඳ කරගනිමින් ඉන්න දෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගියාම කාමරාගයේ සාමූලිකම අවසන් වෙලා අනාගාමී ඵලයට පත් වුනහම එතනින් එහාට රූපරාග අරූපරාග කියන කුෂ්ඨ දෙක තමයි තියෙන්නේ. ඒ දෙක එච්චර ලොකු කුෂ්ඨ දෙකක් නෙවෙයි. ඒ දෙක අච්චර වේදනාකාරී දෙකකුත් නෙවෙයි. කාමරාගය කියන කුෂ්ඨය තරම් ලොකු නැහැ ඒක. ඒ වගේම භයානකත් නැහැ. ඒ වගේම මේ තරම් මහා ව්‍යසනයකුත් නෙවෙයි ඒක. හැබැයි එතනක් තියෙන කුෂ්ඨ දෙකම තමයි. එතනින් එහාට එහෙනම් අනාගාමී උත්තමයක්. එතනින් එහාට මඟ වඩලා ඒ කාමර ඒ රූපරාග අරූපරාග කියන කුෂ්ඨ දෙකත් හොඳ කරගත්තට පස්සේ අරිහත් මාර්ග අනුගාමී කියන තත්ත්වයට ආවා. දැන් තියෙන්නේ අර කුෂ්ඨයේ අතුරුපල ටිකක්. අතුරු ආබාධ දෙක තුනක් තියෙනවා තව ඉතුරු වෙලා. ඒ ටික සංසිඳව ගත්තාම සදහටම සූපත් භාවයට පත් වෙච්ච අරිහත් උත්තමයන් වහන්සේ පහළ වෙනවා. එහෙනම් පින්වතුනි ඔන්නෝක තේරුම් ගන්න ඕන. එහෙනම් කාමච්ඡන්දය කියන මෙන්න මේ ව්‍යසනයෙන් නිදහස් වෙන්න ඕන. කාමච්ඡන්දය සැපතක් හැටියටයි පෘථග්ජනයා දකින්නේ. කාමච්ඡන්දය විපතක් හැටියටයි ආරි ශ්‍රාවකයා දකින්නේ. එහෙනම් කාමච්ඡන්දය නීවරණයක්. ඒකේ නිවන වහගෙන ඉන්නේ කාමච්ඡන්දයෙන්. අද බලන්න මේ මහනුස්ස ලෝකේ කොච්චර මිනිස්සුයෝ දිව්‍ය ලෝකවල කොච්චර දෙවියෝ මේ කාමච්ඡන්දේ නිසා නිවන අහිමි කරගෙන ඉන්නවද? අත ළඟ හිත ළඟ තියෙන නිවන අහිමි වෙලා නේද ඔවුන්ට? මේ භයානක ජරා ව්‍යාධි මරණ ශෝක පද දුක් දුමන සුපායාස රාග දේශ මොහ කියන 11 කින්ෙන් දැවෙන සංසාරේ උරුමේ නේද ඔවුන් තුරුම? කුමක් නිසාද? මේ කාමච්ඡන්දේ නිසා. ප්‍රධාන වශයෙන්ම පවතින බලවත්ම බලවත්ම නීවරණේ කාමච්ඡන්දය. එකයි ගැන විතර වැඩිපුර විස්තර කළේ කෙටියෙන්. නමුත් වැඩි විස්තරයක් කරන්න උත්සාහ ගත්තී. අනික් නීවරණ ගැන ඉතර ලොකුවට දැනගත්තේ නැතත් අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ නීවරණයෙන් තමයි නිදහස් වෙන්න ඕන. මොකද හාත්පසින්ම හිත වෙලාගෙන ඉන්නේ කාමච්ඡන්දේ. මේ ලෝක සත්‍ය ජීවත් වෙන්නේ කාමච්ඡන්දේ නිසා. කාමයේ ආහාර කරගෙනයි තුච්ච නිදි සිත පවතින්නේ ප්‍රධාන වශයෙන්. ඉතින් ඒ නිසා කාමච්ඡන්දය නීවරණයක්. එහෙනම් මෙන්න මේ ධම්මානුපස්සනාව යටතේ මෙන්න මේ නීවරණ පබ්බෙන් විග්‍රහ කරන්නේ මොකද්ද? යම්කිසි කෙනෙක්ගේ චිත්තසංතානිය තුළ මේ ආරි ශ්‍රාවකයෙක්ගේ හිතේ මෙන්න මේ කාමච්ඡන්දේ හටගත්තොත් මෙන්න කාමච්ඡන්දේ හටගත්තා කියලා දැනගන්න. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස තුලින් යම්කිසි ආස්වාදයක් විඳීමට අවශ්‍යයි කියන කැමැත්ත පහළ වුණොත් අන්න කාමච්ඡන්දේ කියන එකට. එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආකාර හය තුලින් ආයතන හය තුලින්ම යම්කිසි සෝමනස්ස සහගත සුඛ වේදනාව බලාපොරොත්තුෙන් හිත කටයුතු ආරම්භ කළොත් ඔන්න ඔබ දැනගන්න කාමච්ඡන්දය ඇති වෙලා කාමච්ඡන්ද නීවරණය පහළ වෙලා. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන ආරි ශ්‍රාවකයා හිතේ කාමච්ඡන්දය ඇති වුණොත් චිත්ත අභ්‍යන්තරයේ කාමච්ඡන්දය ඇති වුණා කියලා දැනගන්න. ඒ වගේම මේ බුද්ධ ශ්‍රාවකයා උතුම් වූ ධර්මයෙන් වනි මිනිහි කරමින් ඒ කාමච්ඡන්දය පහ කර ගන්නවා. එතකොට මේ අභ්‍යන්තරයේ කාමච්ඡන්දය දැන් නැහැ කියලා දැනගන්න. මේ තමයි ධම්මානුපස්සන. ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ. ඊළඟට නූපන්නා වූ කාමච්ඡන්දය හටගත්තාද ඒ මොහොතේ කාමච්ඡන්දය හටගත්තා කියලා දැනගන්න. අර දැන් ඉස්සෙල්ලා දැනගත්තේ මේ මොහොතේ කාමච්ඡන්දය පවතිනවා කියලා දැනගන්න. මේ මොහොතේ කාමච්ඡන්දය නැහැ කියලා දැනගන්නවා. ඒ වගේම නූපන්නා වූ කාමච්ඡන්දය උපන්නා කියලා දැනගන්න. දැන් නිදසුණක් කිව්වොත් දැන් ඔහොම ඔබ මේ බණ ටික අහලා මේ කාමයෙන් හිත නිදහස් කරගෙන නැක්කම්මේට පස්සෙ කරනවා. ඔහොම ඉන්නකොට ඔබ කවුරු හරි එක්කගෙන යනවා අසත්පුරුෂ මාධ්‍යයක් වෙන රූපහාණි ඉස්සරහට. ඇයි එහෙම අසත්පුරුෂ මාධ්‍යයක් කිව්වේ? අසත්පුරුෂයම තමයි ඔගේ වෙහි වැහගෙන ඉන්නේ. දැන් ඒ තරහ වෙන්න එපා මගෙත් එක්ක. අපවාද කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද අපවාද කරා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබට හැපතක් වෙනවා නම් නුවණින් හිතලා බලන්න ඕන.
දැන් පිරිසුදු වෙච්ච හිත අරන් ගිහිලා පිරිසුදු වෙච්ච රෙදි කඩක් අරන් ගිහිලා වැසිකිලි වලකට දානවා වගේ. පොතල පිරිසුදු කරපු සුදු පාට පිරුවටයක් අරන් ගිහිලා වැසිකිලි වලට දානවා වගේ. මේ බනහල පිරිසුදු වෙච්ච හිතින් ඔබ ගිහිල් ඉඳ ගන්න බලන රූපවාහිනිය ඉස්සරහ ඔබේ ප්‍රඥාව බලවත් නම් හිත දමනේ වෙලා නම් තියෙන්නේ ඒ නීච රූප දර්ශන වලට ඒ ශබ්දයන්ට ඔබේ හිත කලබවන්න බැරි වෙයි. ඔබේ හිත අපවිත්‍ර කරන්න බැරි වෙයි. හැබැයි ඔබ එච්චර දුරක් ගිය ශ්‍රාවකයෙක් නොවේ නම් තවමත් කාම රාගයේ බලවත් මට්ටමක තියෙන කෙනෙක් නම් දැන් මොකද වෙන්නේ? බනහල කාමච්ඡන්දය පහ වුණා. දැන් ගිහිල්ලා ඉඳ ගන්නවා රූපවාහිනිය ඉස්සරහ. කාමච්ඡන්දේ නු අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති. නූපන් කාමච්ඡන්දි උපදිනවා. දැන් ඔය රූප දර්ශන දිහා බලාගෙන ඉන්නකොට ඔය ශබ්ද අහගෙන ඉන්නකොට නූපන් කාමච්ඡන්දි උපදිනවා. දැන් ඒ කියන්නේ මෙතෙක් තිබිච්ච නැති කාම බලාපොරොත්තුත් ඇති වෙනවා. දැන් බලාගෙන ඉන්නකොට හිතෙන්න පුළුවන් අනේ අන්නර රූපේ බලන්න ගියා නම් හොඳයි, අර ශබ්දේ අහන්න ගියා නම් හොඳයි, අර ශබ්දේ ලං කරගත්තා නම් හොඳයි, අර ගන්ධය රසය අර ස්පර්ශය අර අදහස් එකතු කරගත්තා නම් හොඳයි. අපි යමුද ගමනක්, අපි යමුද ට්‍රිප් එකක්, අපි යමුද මේ කෑම, අපි ලැබමුද මේ ආස්වාදය අනාදි වශයෙන් ඇති වෙනවා කාමච්ඡන්ද අදහස්. දැන් මේ මෙච්චරලා තිබුණේ නැහැ. එහෙනම් එහෙම හටගත්තේ කොහොමද? අන්න රසප්පුරුෂ සේවනයේ නිසා. ඔය අසප්පුරුෂ සේවනයේ මාධ්‍ය වශයෙන් ඉන්නත් පුළුවන්. අසප්පුරුෂ මිතුරන් පුද්ගලයන් මිනිසුන් හැටියට ඉන්නත් පුළුවන්. දැන් ওই විදිහටම ඔබ අසප්පුරුෂයක එක කතාවට යනවා. කතා කර කර ඉන්නකොට ඒ අසප්පුරුෂයාගේ වචන නිසා ඔහුගේ අසාර වචන වලට කන් දීගෙන ඉන්නකොටත් ඔබ තුල මේ කාමච්ඡන්දේ පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩක් නැතුව කරන්න වැඩක් නැතුව පාර දිහා බලාගෙන ඉන්නවා. පාර දිහා බලාගෙන ඉන්නකොටත් ඔය දකින්න රූප නිසා කාමච්ඡන්දේ පහළ වෙන්න පුළුවන්. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕන නූපන් කාමච්ඡන්දය නූපදින ආකාරයට කටයුතු කරන්න. යම් හේකින් ඔබේ ප්‍රමාදයන් නිසා කාමච්ඡන්දය හටගත්තොත් ඒ මොහොතේදීම දැනගන්න ඕන අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති කියලා. ඒ වගේ මේ හටගත්තා වූ කාමච්ඡන්දය ප්‍රඥාවෙන් විමර්ශනය කරමින් ආස්වාදේ කාමී අනිච්චතාව දුක්ඛතාව අනත්තතාව අසුභතාව නුවණින් දකිමින් ආස්වාදේ විදර්ශනා කරමින් පහ කරගන්න දක්ෂ වෙන්න ඕන. එතකොට අන්න ඔබ දැනගන්නවා උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති කිය. හටගත්තා වූ ඉපදුනා වූ කාමච්ඡන්දය පහ වුණා කියන. මෙන්න මේ විදිහට කාමච්ඡන්දය යම් මොහොතක සිතේ පවතින්නේද ඒ මොහොතේදී කාමච්ඡන්දය පවතින්නේ කියලා දැනගන්න. යම් මොහොතක කාමච්ඡන්දේ සිතේ නැද්ද මේ මොහොත කාමච්ඡන්දයෙන් නිදහස් වෙච්ච පිරිසුදු චිත්ත ස්වභාවයක් කියලා දැනගන්න. දැන් මේ මොහොත බැලුවොත් බණහගෙන ඉන්නවනම් ඔබ සීබුතියෙන් සතර සතිපට්ඨානෙ පිහිටාගෙන බණහනවා නම් මේ වෙලාවේ අන්න ඉතින් කාමච්ඡන්දේ පහ වෙච්ච මොහොතක්. එහෙනම් දැන් මේ වෙලාවේ සිත ගැන ආවර්ජනය කරලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ කාමච්ඡන්දේ නැහැ කියලා. අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දී කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා මේ වෙලාවේ දැනගන්න පුළුවන්. ඒ කියන්නේ සිත අභ්‍යන්තරේ දැන් මේ වෙලාවේ කාමච්ඡන්දේ නැහැ. ඒකේ කාමනුසේ නැහැ කියන එක නෙවෙයි. කාමච්ඡන්දේ නැහැ, අනුසේ තියෙනවා. නමුත් මතුවෙලා පරිවුට්ටාන වෙලා නැහැ තාම. නැගිටලා නැහැ. අසප්පුරුෂය ඇතුළේ ඉන්නවා. නිදාගෙන ඉන්නේ. එහෙනම් මේ වෙලාවේ කාමච්ඡන්දේ නැහැ කියලා අපිට දැන් දැනගන්න පුළුවන්කම ලැබෙයි. ඒ විදිහට යම් මොහොතක කාමච්ඡන්දේ යම් හේතුවකින් හටගත්තාද ඒ මොහොතේදීම කාමච්ඡන්දේ මෙන්න මේ හේතුවෙන් හටගත්තා කියලා දැනගන්න. ඒ මොහොතේදී මේ හේතුව නිරුද්ධ කරලා ඒ හේතුව දුරු කරලා දමලා ඒ හේතුව පහ කරලා දමලා ඒ කාමච්ඡන්දේ පහ කළාද මේ වෙලාවේ මේ කාමච්ඡන්දේ පහ වුණා කියලා දැනගන්නවා. මෙන්න මේ අනුසාරයෙන් ප්‍රඥාවෙන් මෙන්න මේ කාමච්ඡන්දේ හට ගැනීම නිරෝධය නුවණින් දකින්න පුළුවන් නම් සමුදය නිරෝධය නුවණින් දකිනවා නම් ඔන්න ඔබ ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානෙන් ප්‍රධාන අනුපස්සනාවක් වෙන ධම්මානුපස්සනාවට අයිති කාමච්ඡන්ද පබ්බේ තුල නැත්නම් ඒ කාමච්ඡන්ද නීවරණෙන් නිදහස් වීමේ දහම් මාවත තුල ගමන් කරන කෙනෙක්. එහෙනම් ඔන්න ඔය විදිහටයි කාමච්ඡන්දය දැනගන්න ඕනේ.